වෙනදා වගේ අදත් සසර දනව්ුව හරහා ඔබේ නිවෙසට එන වෙලාව. අපි සසර දනවව වැඩසටහන සමාජ සංගායනාවක් ලෙස මිනිස් මනස ධර්මය ඉම්පෝෂණය කරන්නට ගැටලු නිරාකරණය කරගන්නට අධ්‍යාපන දිියුණු ඇති කරගන්නට දරුවන් කීකරුව පවත්වාගන්නට එවගේ මනසට ඇතිවෙන යම්යම්මාආකාර පීඩා දුරුකර ගැනීම විිවිධ කාරණ ඔස්සේ සාකච්ඡා කරන මාතෘකා අරගන කතා කරන්නේ. අපි පහුගිය සතිය සාකච්ඡා මාතෘකාව ඔබට වැඩසටහන නැරබවානම් මතක ඇති. එහිද අපි විශ්ෂවධානය යොමු කලා පුද්ගල මනස හොඳ දේට වඩා නරක දේට යොමුුවන්නේ ඇයි කියලා. ඒවගේ අපි බලාපොරොත්තු වෙනවා ඒ පුද්ගල මනස නරකදී හොඳදේට ගන්්ඩ. කවරාකාර වැඩපිළිියලක නිරතවවෙන්න ඕනද ඉතාදාල චර්යාමය වෙනස්කම් ඉතාදාල සිතන විදිය වෙනස් කර ගැනීම එවගේ ඒහා සම්බන්ධෙන් කළේතු යම් ආකාරයක වැඩපිළිවෙක් අපි හඳුනා ගතයතුයි. ඒ සාකච්ඡාව වෙනදාගේම සුපෝෂණය කරන්නට අද අපේ ප්‍රධාන සම්පද්ධාරයා හැටියට මේ අවස්ථාවට සම්න්ධවෙනි ජේෂ්ට මන උපදේශක මනෝච චිත්සක වෛද්‍ය චමින්ද වීර සිවර්ධන ැතිතුන් ඔබතු ොහොම කරුණනා යුක්ත පිළිගන්න. ඒව අද අපේ වැඩසටහන්නට ඔබෙනුව පිරිසක් සහභාගවනෝ ප්‍රේක්ෂක බවතුන් හැටියට. ඒයට අපි විශේෂෙන් සතිවන්ත වෙනව වැඩසටහනට අපේ සැදහැවත් පින්නොත් ඔබවෙනුවෙන් සහභාගිවීම සහ ඔබෙනුවෙන් ප්‍රශ්න ගැටල්ලු ඉදිරිපත්කිරීම පිළිබඳව. අද වැඩසටහනේ පොඩි වෙනසක් හැටියට. ආරම්බේදීම ඔුන්ගේ පැත්තට යොමුවෙන්ට ම කැමති. අපි යොමුයොමු ඔබට මේ පහුගේ සතියේ සාකච්ඡා කළ ප්‍රශ්නය එම තත මාතෘකාවේ දිගුවක් ලෙස දැනන ගැටලු මොනවගේද එව පිළිබඳු අපි සාකච්ඡා කරන්න ඔබෙම ආරම්භ කරඩයි සූදානම. අවසරයි අපේ හාමුදුරුවනේ වෛද්‍යතුමනි අපි සමාජයේ කටයුතු කරනකොට දැකල තියන දෙයක් තමයි. සමහර මිනිස්සු වැරදි කරන්නේ දැන දෙනවා. ඒ අතර සමහර මිනිස්සු ඉන්නවා ඒ කරන වැරදිවලින් මි දෙන්න කැමති පිරිසකුත්. ඒ අතර අපි දැකලදිනව සහරලාට මත් පැන්වලට පුරුදුුවවෙච්ච කෙනෙක් මේ අධතින ජීවන තත්වය ඇත් එක් ගෙදර වියදම කළමනා කරණය කරගන්න අමාරයි ලොකු වේදමක් ැන මත් පැන් සඳහා ඒ අය කැමති මේේ අත්මත්මැන් වලින් අත්මි දෙන්න. නමුත් ඒයායට කියන දෙ ඇත්තම මේ අනේ හවස්සෙනකට පොඩ්ඩක් හිතෙනවා යාලූත්තක් එකතු එන්න ඒ වගේ දේවල්. ගොඩක්ලාට ඒකනිකන් හිතර වහල් වෙලා වගේ ගතියක් මා දැනගන්න කැමති අපේ හාමුදුරේ වෛද්‍යතුමනි මේ හිතර වහල් වෙලා තියන මේ වහල් භාවීන් මි දෙන්නේ කොහොමද කියනෙක්. ඕ අපි හොඳ තැනකින් ආරම්භ කරන්්ඩ අපේ වැඩ සටහන යෙදන්නේ ඒ මහත්ම අහන්නේ අපි හොදටම දන්නවා කරනදේ වැරදී කියලා. හැබයි වැරදී කියලා දැන දනත් ඒදේ කරන්න මනසමියන්නේ ඇයි කියෙනෙ එක ඔබුතුමා සධහන්කරනම කොට හොඩ වැටන කියලා එහෙමත් ඇත්තං චුත වෙන පෝගෑම්ම එක අප ඉන්න කියලා මේ නොෙක් දෙව ලපි සාකචා කරනවා. ඇත්තටම දැව ය සම්බන්ධින් අපේ තියනවා දිට්ඨන්ත රතනාවලී කියලා කොතක් ඒක හරි ලස්සනට උදාහරයකින් කියනවා මේ ගැන අදම්ම චාරී ධම්ම්්‍යු විනේතුන් කියන සක්කතේ කේනාපිවුපායේන මිච්චා සුත්තව පපුද්ජතිී කියලා. එක තියනෙ අධම්ම චාරී දම්මනු. අධර්මය හැසිරෙන ධර්මය දන්න ඉන්වනි. දැනගෙන හැසිරෙන අධර්මය. විනේතුන් කියේන සක්කතේ කාට දේවගේ අය හදන්ඩ පුළුවන්. න කේනපියවුපායේන මි්චා සුත්තුව පබද්ජති කිසිම ක්‍රමයකින් හොරනිද ඉන්නගෙනව හැරුවන්ඩ බෑ කියලා එක නත්තට නිදග න්න න හරවඩ පුලුව හොනින්දන්න නම් ඇහරවන්ඩ බෑන මොකද දේතුයා. හිතා මතාමනි දඇසපයාාගෙන ඉන්න දෙවගේ සහරමිනිස්සු දැන දැන වැරදි කරනවා කියන එක මේ කියමනේ කියවුණ එකක් අනිත්්‍යකතම ඇබ්බැහහි කියන එක. එබබැහි ඇතුළේ ඔහු එහි වහලෙක් බවට පත් වෙලා සිරකරුවෙක් බවට පත් වෙලා කියන එක දැන දැනත්. ඔහුට මිදෙන්ඩ බැරි ප්‍රශ්නයක් තියෙනවා. එනිසා නරකට යඩ තියෙනෙටකඩ සහ නරකේ රදවාගනීම සඳහා නරක තුළ තියෙන ඒ ආකර්ශෂණය කුමක්ද කියනේ ගැන අපි මුලින් කරු. මහිතන අපි මේ ගැන ගොඩක් විස්තර කලනුත් කතා කළා දැන් ඔය මොලය සහ ජාන පිළිබඳ අධ්‍යේනය කරපු විද්‍යාඥන්ගේ මූලික තර්කේතමයි දැ අලුජීවින් ඉඩගන්න ඕනේ දැ අලුජීවින්ට ඉඩ දෙඩුවන් එ දැන් අලුජීවිීම් බිහිවෙලා 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 එනොකොට ඔ රිචටඩ ඩෝකින්න්ස් කියන ජාන විද්‍යාඥාගේ තර්කයතමයි රීඩක්ෂන් හැකියාවක් නැතිය කියන්නේ ප්‍රජනන හැකියාව දැන් දුර්රොලවෙලා තියෙන ජීවින් පවත්වා ගැනීමේ තේරුමක් නෑ. ඉනිසා අපේ ජානපද්ධති ඇතුළෙම අපි ඉවත් කිරීමේ ප්‍රෝග්‍රම් එකත් දාළවනෝ දැංදාහන්නයක් හෙදියට දැන් අපි ඉවත් කරන්න තියෙන්නේ අපේ මරණය සිදුවරඩු. අපි මැරණකට අපි කැම දිනෑ. හැබැයි මරණය ජීව පැවැත්මට අත්‍යය අවශ්‍යසාදකය එතකොට අපේ මරණය ආකාර තුනකට සිද විය හැකි තැන් එක ආකාරයක් අපිෝ වයිසටයාමට සලස්සන කල්ලා අපේ ජීවිතය අවසංකන තවේක්තම අප හාදුරනේ අපේ මරණය සිදු කරන්න ති නිළංක කමේ තම අපි ලෙඩරෝග හදුවන පු පිලිකා හැදෙනවා හාටටක්ෂෙනවා මොල්ලේ නාහර පුරනවා විසබීජේනවා ඩියද මේ සංකුලතාය නති මොකාකරි ලෙඩක්හදලා මරණය සිදු කරන්න පුළු තුග නිරටාව තමයි අපේ මනස මේ නරකටම එල්ලගල්ලදාන් එක අපිට හිතෙන විදිහම් දන් එක අපිට සොයංක්‍රීියව හිතනමනිකං තරහ කරෝධය වෛග්‍රය පලි ගැනීම කියන හැඟීම් ඇති වෙනකාරයට තමයි අපිට මේ හිතෙන්ට සලස්ස ජීන් පෝග්‍රම් එක දැන් ඇල්බ ටෙලිස් කියන මනවිද්‍යාඥාගේ තර්කය තමයි අපේ සිත ක්‍රියාත්මක වෙන්නම අහේතුවාදී අතර්කිික ධාර්ශණික නෝනාකාරයට තමයි මේ ජානම බාලෝජිකල් ටෙන්ඩන්ස එකති ජීවිද්‍යාත්මක අපි හදන තියෙන්නෙම ඇග්‍රෂන්ෙන්ද වයිරේන්ද දවේශය හටගන්න පලිගනීමෙන්ද යුරෂාවට ඉන්ඩ තමයි මේ සිිස්ටම් එක ඔටෝ ඇරියොද්දුවන් එක මම මැදිහත් වෙලා මේ කන්ටෝල් කරේ නැත්සං මේකස්වයංක්‍රීය ලෙස යන්නේ අ අර කුළමීම මඩට යන වගේ මේක යන්නෙම කැලිට. ඒක හතුන අපට පේනවන දැවය උඩාක් පුගත් අය. ප්‍රබුද්ධ අය සමාජී විශාල ප්‍රබුද්ධයගේ අපි මාන්සික වීහොයා අම් බැලූ හාම ගොලොත්ත කතාකුම විශාල දැලුමක් තියෙනවා. විශාල කාරණා හදාරලතියනවා ශාස්ට්‍රී හැදෑරීම් කල්ල තියෙනවා. හැබැයි චරයා වරම් බැලූ හම යන්නේ එෙන වනාන්තරයක අතරමංවෙච්ච කැලේ යන ස්වභාවයක් තමයි අ රාගදවේශ මෝහෝ පදනම් වෙච්‍ය ගමනක තමයි මේ මනස දුවන්. එතු අන්නහෙම ප්‍රවඩතාවයක්. මේ ජීවිද්‍යාත්මක පද්ධතිය තයෙනවා කියනක තමයි ජනවිද්‍යයක් යන්ගේ තරකේ බුදුහමුදුරුව මේ සම්බන්ධෙන් දේශනා කරන්නේ පහස්සර මිදම් හිික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේෙහි උපක්කිලේසෙහි උපක්කිලිතති. එකන්නේ මේ සිත පභාෂ ප්‍රභාශ්වරයි ඒ හැම සිතක්ම හටගන්නේ ප්‍රභශවර තත්ත්යකි. හැබැයි වනාට ඒ එක ආගන්තුක දැන් අපි මේකට දාගන්නවන අපි අතීත මතක තියෙනවා.ඒවගේ තමයි අපි මේක පිබඳව අපිට ගොඩනගා ගත්තු පූර්ුව නිකමන තියන මේ සියල්ලත් එක්ක අප අර හිත හැම වෙලාම අලුත්ත උපදින ප්‍රවාශවර සිත කිලුටු කරගන තමක් යන්න මේ කියන්නේේ උපදිනකොට හිත පිරිසිුද කුතා ලමය වයිසට යනකොට හිතා පිරිසිදු දිි කියන නෙේ. හැම සිතක් ගානම අප අලුතෙන් 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 මේකට අපේ දේවල් දාගන්නවා. එතකොට සමහරයින්න නිතරම කීන්තියෙන්ම ඉන්නයි. සමහරයි නිතරනම ආසාාවෙන් රාගෙම ඉන්න න බුදු දහමටන ගත්තොත්හ. උමුත්තු අටක් ගැන කියනවනේ දෙ මුතු ඇටක් ගැන කිය පස එකක් තමයි ලෝබුම් මත්තක ලෝබුම් මත්තක කියලක කියන්නේ සමහරය උමුත්තු වෙලා ඉන්න මේ මානසික රෝග හදිලා තියෙන්න්නේෙම පංචකාම සම්පත්තින්ට ගැතිවෙලා නැබුරු වෙලා ආස වෙලා. සමහරයිනෝ කෝදුම් මත්තක. කරෝදේ නිසා උමුතුව වෙනෑ එකනකොළු නිතරම ඉන්නේ තරහෙන් කේන්තියෙන් පලිගැනීමෙන් වෛරෙන් කතාගලත්ේමද සමහරයිනො රටේ දේශපාල කර. ඒ එකක් චර ගැටුමක්න්න ඒගොල්ලෝ එකට මේස කනවා ඉන්නවා නමුත වනට පක්ෂෝලට පිතිච්චයගේවල ඉන්නහ ඥාතින් හිතකතු සමලට ගහගන්න නිතරම ඉන්න පිඩාව නිතර වෛරෙන් කැකේරි කකරීමේ දැනවගත්තු ද විය දර හට ගන්න පස කෝදුුම්මත්තක. අනිතක මේ මෝ මොහුම්මත්තක මොහුම්මත්තක කියැන මොහයෙ හමත්තත්ත මුලාවෙන් ඉන්න. ඒවගේ මතමයි සුරුම්මත්තක සුරුම්මත්තක කියන්නේ බීම නිසා දැන්තමගේ ඉස්නාාව දුරවල වෙලා මත්ත වතුර පානය කිරීම ඇතුලේ සිද්ධුවෙන දේවල්. ඒවගේම තමයි ව්‍යසනුම්මත්තක. වෙසම්මත්තක කියලා ගැන්නේ වෙසනයක් ඇතුළේ. යම්මාකාරකය කියන්නේ ය ග්‍රිෆ් වේදනාකාරී පීඩාවක් ද නනැන් පසේ වසනයකාවට පස්සේ තමන්ට දෙ අහිමි වනාට පස්සේ ඒ විදිහට උමතු වෙන හින්නවා. මේ විදිර ඇතවතින පිත්තුම් මත්තක පිත්ත පිත්ත කිය ගෙන පිත බ පිත්ත නිසා ඇතිවෙන උඹතුව ගැන කියවා. මේ යුදධ ක එක්ෙනාගේ ජානකාරණාවවෙන්න පුළුවන් ෞතික කාරණාවෙන්න්න පුළුවන්, මානසික තත්වයෙන් වෙන්න පුළුවන් මුණ දෙන සිද්ධිවෙන්න පුළුවන් භාවිතාගන ආහාරහෝ වැරදි චරයාවන්වෙන්න පුළුවන්. ඒ තත්ත්වයන් ඇයටතේ කාටත් උපදින හිත ඔහුගේ ඒ ඔහුගේ ශරීරලක්ෂණ හෝ ජානලක්ෂණ හෝ ඒ සිද්ධීන්ට අඩුරූප උමුතු තත්ත්වයන් ඇති කරනවා. තියනිසා, හැට ත්තන් පසේ මිනිස්සුන් ඔය රකට යොමනයි කිය එක තේරුමැ හරිට හිතඩ බැ කියගෙන හරිට හිතන්ඩ බෑගෙන කියැන යෝනිසෝ මනසිකාරය බැහරවෙලා යෝන මනිකකාරය තොරවවෙලා ය ොන අම්මහෝ ඒතුවක් නිසා. එතකොට මේ යෝනිසෝ මනසිකාරය බැරවෙන කාරණා ගොඩයින. එතට මේ හැමික්වද ඔබතුමා කියන විදිහට අරාපේ චුත්ත වෙන හමත්තත්තං අපිටැ ්‍රඩ පඩක්ෂන් එකට. නැවත ප්‍රජනය හෝ වඩන්ඩ සමාජයේ බැරි තත්ත්වයකට එනකොට ඒ පුද්ල අහිංකරලාදාන තත්වයට කියලා ඔබතුමා කියනවා. එහෙම එකක් තියෙනවා කියෙලෙවගේ ජීවවිද්‍යාත්මක ලක්ෂණයක් මට තයන ප්‍රශ්නයකැ වදතුන දැ ඕක පොඩිගල් ඉඳල පටගන්න නවුරුදු දසේ පහලුව තර ද්‍රටන්ගන්න සමහරුද වියවරදු විශ්වසිද කියෙනනකොට තමන්ගේ ජීවිතේ විනාසකරගණන්නඩන ඔක්කොම කරඇකරයි. එඇතකට ඒ කුමන හේතුවන් නිසා වෙන ද අද එහමනැත්තන් අර අගට තියෙන දෙයක් මුලට කැඳවා ගැනීමක්ද ඒ හමුදුරුණේ මටහිතෙන්නේ දැන් අපිට දැන්ගේ මරණය සිදු කිරීමන අවශ්‍ය එතකොට ැ නමුතඒ අපි ප්‍රසන්ටේජ්ක වයිස් ගත්තත් ප්‍රසන්ටේජ්ජ එක ගත්තොත් තරුණය මැරෙන ප්‍රමාණ ඉතා අඩුයි එතකොට දැ අනිත්්‍යක ද මරණය සිදනා කියලා සවභාධර්මයට ගැටලුවක් නෑ මකද ඕන තරන් ප්‍රජන හැකියාව තියනය ඉන්න අවස්ථාව ගඩාව ගඩ පිරිසින්නවා එතකොට දැන් දැ ඒකෙද ැ උදාහන්නැකිට අපි දැකල තියෙන අවුරුදු මේ එක හමාරය ලමයින්ට ලියකමිය වෙන එතකොට දැ ජාන පරෝගම් එකකොටහමුත දැ මෙහෙම දැන් ඔය ඔය දැන් අපිේ හැදන කොට දැන් ඕකේ කර්මික් කතාවක් තයෙන් පුළුව කර්මය මේකට සම්බන්ධ වෙනනා කාරය තියන්න පුළුව ැ ජන ද්‍යා පැත්තිෙන් බැලහම දැ සහර ජාන දැන් කලවන් වෙලා හැදෙනකොට දැන් අර ජානයේ දැන් ලෙඩක් හැදන්න තියෙන ජාන ප්‍රවනතාව ඒක ඉස්මතු වෙලා තියන්න පුුවන්න්නේ වැරදිල හරි මේක ගැවිල් අර මතු වෙලා තින්න පුළුව දැ තනක ලෝකමියාව හැදෙන ජානය සක්‍රියය වෙනවා අරු දෙක හමාර සමාර සමහරයට ඒක අුරුදු හතලය කියල සක්‍රිය වන්න පුළුව. ඒක ප්‍රෝග්‍රම් එකේන මට හිතන වයිදතුන ම මේ ප්‍රශ්යහන් දැ අවරදු දොහල පහුව දාසේ වෙනකොට මත්ව අතුරවලට මත්තත්තං කුඩුුවලට අයිස් වලට තවත් තවත් තැබ්ලෙට්වලට නැත්තං ඔය හපන ජාතියනවා දැන්ගවයිඉගන්න මෙමනවාද මත් වෙන පුුවක් වගේ ජාතිය නොෙක් දවල්ලට ඇැබ වෙනවානි ලමයි. එතකොට එතනදී යාට බලපාන සමාජසාධකත් බලපාන ඇ එතකොට ඊට ප්‍රතිවුරුද්ධව තියෙන මේ සමාජයේ ජීවත් වෙලා ලස්සන ජීවිතයක් හදාගන සතුටින් ජීවත්වයෙන්න්න අවශ්‍යයි කියන ඒ පෙළඹෙවීමට දාළ සාධකවලට වඩා යට ප්‍රබල වෙන්නේ අරේ මොහොතේ ලබ තෘපතියටට අදාළ දීවන්නන්නේ. එතන ම මගේ ප්‍රශ්ේය තමයි ඒ සමාජයේ විසින්, ඒයට එකන ඒ ගුරුවෙන් පුළුවන් ද මවපියන්ඩ පුළුවන් ඒ හාමුදුර න්ඩ පුලන් සමායේ වෛ්‍ය න්න පුලුවන් අපි අපේ පැත්තෙන් අ ජීවිතයක තියෙන අබිලාශයන්. ීවිතක තියන පරමාර්ථ පිළිබඳව ඒ කුඩාකානදල දැනුවත් නොකිරීම වැරද දක් නැන්ද. අනිවාරයෙන් වැරද තින හමුදුුව න. මොකද දැම්ම ජීවිද්‍යාත්මක ප්‍රවණතාවය අපිට ධාරිතාවය වැඩිකර ගැනීම මින් පාලන කරන්න පුළුවන් හැඳ. එත අපිහිතම දරුවෙකුගේ ඒ ධාරිතාවය නැත්තන් අපි අර කියන මොලේ ප්‍රශස්්‍ය සංවර්ධනය සිදුකර පොහාම මේ ධාරි තෙන්ඩන්සියක නැත් තම් මේ නම් මෙතාවේ අඩුකර ගැනීම හැකියාව අපිට තියෙනු. හැබැයි ඒ පද්ධතිය අපි මේ දරුවා වැඩෙන පද්ධතිය ඒ තියෙන සමාජයේ වටපිටාව දෙමවපිය මැදිහත්වීම ගුරුවරුන්ගේ මැදිහත්වීම අධ්‍යාපන ප්‍රවේශයන් අධ්‍යාපන ක්‍රමවේදවලින් මේක සිද්ධවෙෙන් නැත්තා. ඔම හම කියද මටහි තන අප අධ්‍යාපන කරමි ප්‍රබල් ගරා වැටීමක් තියෙනවයි කියලා මුලයිඉදලම දරුවගේ මොලේ එක ඉදිරයේදී තමන්ට බලපා්ඩුවමේ ඇැ කුඩ්ඩු ගංචාරවා මේවා කියනෙකම මේ අප රටේ ගම අසුරු කරන යාලුුවගින් එනව නෙවේනේ එවා මේ ලෝක ව්‍යාප්ත මාෆයා. එතර ඒ මාෆයා ඇතුලේ අපේ ළමයයා ගුදුරක් නොවී පවත්තන්ට අවශ්‍ය කරන ඔහුගේ මොලේ ධාරිතාව කැපෑසිටි මේ බිල්දින් කියන එක ප ධරිතා සංවර්ධනය කනෙක කරන්න අවශ්‍යකන අධ්‍යාපන ක්‍රමයක් නෑකිල බතුමාගේකි නොද ම් එතන තමයි ගැටලුවතින් උදාහරණයක්ට දැන් ැ ඒ දැන් උදාහරණයක් කියට දැන් මොලයක ධාරිතාවයකි හාම ඒ අපිට පලල්ලෝ විග්‍රහ කරන්න කොළුවන් හ හරිවිදිහටත් වැරදිදේ වැරදි දෙසත් දකීම හැකියා ඒකට අවශ්‍ය පර්සප්චන් එක හ දෙක ඊළංගට දැන් වැරදිදයෙන් ඉවත්වීම වැරදිදේට තියන නැඹුරු වාඩු කිරීම ඉළඟට නිරදි චර්යාවන් පවත්වා ගැනීම නිවැරදි ඉලක්ක හදාගෙන ඉලක්කය මත් සිඳිමින් තමාගේ මානුසික නිවැරදි ඉලක්කයකට දහිරය සම්පන්නෝ මෙහෙවෙලා යනයක තු මොලයක අපි ගොඩ නගාගන්නවන ප්‍රපටිස්සය. මොකද මොලේ ස්වභාවිකව හැදිලතිඉන්නේ අර කලයන ගතියන මේ ගිරී එක කැලයන ගය එතකොට සංවර්ධනය කර ැ තර තිර හතුනේ වර්ධනය සහ සංවර්ධනය කියෙ අදහස් දෙක් දැන් වර්ධනය කියලා කියන්නේ ඔබහන්සේ කිය දෙර අපිකිසි ම අධිහත්ව ීමක්නය කන්ඩ ොඩ කියීල ලමටඉන් දරි. එතුර අර මොලේ අර පුරුදු විදිියයට හැදිල කරලා එනවා වර්ධනය දැන් අපි හිල්ල අබු ග ර ල ැල ල මහතු හර ගේ බ රල්ද ගත්තුන දල න පන නේ. දෙකතුනත් ේ න හනි ගහත්තියේ ඔ හැදිල දී ඉතින්මේ මොකද Bජ වර්ධනය වීම හැකාවක්ති හැබ අපිහිට මමගේ හිල්ලා කසිකර්මා මාත්‍යන්ේ හරි දෙම ඩිපලෝමකක් කරිගල්ල වම්බට හදනගේ තාක්ෂණය පොඩ්ඩක්කි කියෙන ගෙනවා වතුරදාාන්නේ කොහොමද මේ පෝර යොදන්නේ කොහොමද මේ පලිබෝධ පාලනය කරන්නේ කොහොමද කියන මේ කාරණ හොඳට හදරල්ලාවම්පොටකා හැතුුවත් ටවඩා ලස්සට වම්බොටු කරල් තියන හොට ප්‍රශස්් ගහක් අපිට හැදී. ආෙක තම සංවර්ධනයකය. සංවර්ධනය ස්වභහමය තමයි මැදිහත්වීම් සහිතව සිද වෙනව ක්‍රියාවලී. වර්ධනයගෙන් අපේ මැදිහත්ව ලොකුට නෑ හ හැදෙෙන් දැරවා. එතුර දැන් අපේ ළමයිට වෙන්නේ සංවර්ධනය කරන්න අවශ්‍ය ඥ්‍යායාත්මක පදනමක් නැතුව මේක කළොත් ඒකරපන විගලාාගරන්න පලවන් අපේ ල්ලු කපන නුස්සයකුට ස රා ග කග. මාළුපන මනුස්සයකුට සාම්ප්‍රදාායක වයා දන්නවා දැ මේක මාළුවාගේ කොර පොතුටික සුද්ද කල්ලා ඉට පස්සැර දෙ පැත්ති තින වරල් ටික කපලා ට පස් එයා ගන්න ඔ අප අහන්නෙ දැම් බදින්දද ියන්ඩ දෙකිවාම ඒතාක්ෂණක ඥානය තිනවේ මලුාව හසුරෝගන්. හැබයි ඒ තාක්ෂණක ඥානයෙන් සීසේකක් ක රණඩ බෑ ධර්බනියම් මගෙනෙගේ බඩපලලා බබේ ගණ්ඩ් බැෑ. රපියකට වියෝජි කනෙක් කදලා ට්‍රරේන් කල්ලා පිට රටයවලා ආයි පුහුණු කල්ලා ලොකුපියා පෘතියක්ක එත හම්දුරද මෙන්න මෙම ලොකු ගැප්ප එකක් තියෙනවා අපේ රටේ අර දරුවාව හදන ක්‍රියාවලිය ඇතුළ ෙදී අපි න්‍යායාත්මකව මැදිහත්වීම් හරියටම ප්‍රශස්්ත කරගෙන ඒ වටපිටාව හදාගෙන මේ ක්‍රමය අරවාන්සයක විදි අප රටේ හරියටම ස්ථාපිතනය ඉතා වැදගත් අදහස කතාවේ ස්ථාපිත නවිච්ච අධ්‍යාපන ක්‍රමවේදයක් නැති පාඩුව මේ සමාජය අහිංසක දරුව එවගේම මේ සමාජ භුක්තිවිදිනවා ඉතාම නරක ප්‍රති පල හැටේට අපි කැමති යොබුවද අපේ ප්‍රේක්ෂක පිරිස වෙත ඒ අයට මේ සාකච්ඡා කරන කරුණුත්තික ඇති තමන්ට නැගෙන ප්‍රශ්න අවසර අප හාමුදුන්නේ වෛ්‍යතුමනි දැන් අපි මෙතින්දදි සාකච්ඡාාවදදි අපි අර්මන වනේ ත රදට පෙළබෙන පෙළබීමෙන් කොහම අපි ඒ වරදර පළම්බ වෙන්න මුදාගන්නේ මත හරිමග පෙන්න්න देන ති අපි සාකචුණ ළම මනස සංवाර්නෙ ර හත් කැ ටබ වලप කිය එක ැපසි ल् කිය එක ගැන සාක ති අප අධ්‍යපන ක්‍රම में යම් වැරදි යෙන නිසා අඩු පාඩුකන් තියෙන නිසා තමයි අපි හරිවිද්‍යයට ළමා සංවර්ධනයක් කරන්න බැඩි කියලා නමුත් මම කැමැති ඊට ටික කිචත්සර හටයන්න පූරර් ළමා විය සංවර්ධනය පුරෝ ළම විය සංවර්ධනය ඊට වඩා වැදගත්වයෙනවා මොකොද දමයා මුලින් ංවර්ධනය එන මනසේ වැඩීමක් කඇතිවෙන්නේ තම නිවසේදී පළමුමීමම දෙමාපයන්ගේ ලැබෙන ආභාෂය පඩිසරය ඇසුරු කරන්න හා මේ තමන් මූන දෙෙන සිදන අත් දැකයිීමමනුවවා ඒලාමියගේ මනස යම්කිසි ආකාරයගට. ම සුදුසவாකාலைகிට அනිவரதியாக்காුව வருදිயாக்காරට වර්ධனைවෙන්න போலாம்.ம பூறுவ ளமா විය සංවර්ධනයේදී. அර කිව්වදේවල් ළමයාව මෙහවන්න පොළ පොடி ළமேෙක් முக்கක් රි වැරද කන්නෝට මේ වැරද්ද කරන්න එපාக்கேනට වැදිය. ඒ වැරද්ද කිරීමෙන් සිදධවෙන්නේ කුමක්ද කියන එක බුදුහන්ඳුව කිය තිෙන. අපිදයක් කරන්න ස්தල්லாம் අපේ මේ කරනදන් මටயாම් යහපතக்கෙනවාද එමනතන් තව කෙනකොට යහපතා කෙනන මට හපතක් පෙලා තව කෙනනකට යහපත කෙන අපි දෙන්නටම ය හපත කෙනවද යහපතතා කෙනාදකී එතකොට අරය කලින් අපි හාමුදුරො කිහිවෝවාගේ යනනි ෝ මන සිකා නු න්ස ලළබ සිටි සිහෙන් ුඩාලා ෙක් එළඹබ සිට සිියෙන් වැඩ කරන්න මාරුයි ඒ කියනේ කවගගේෙන් හරි මග පෙන්වීමක් තියෙන් ඕනේ තුර ප්‍රඥාන්තේ කොට එළම්බ සිටි සිහිියෙන් යුත්ත වැඩ කරලා මනස පිරිසිදු කරගන්න පුළුවන් කියෙන එක බුදු හාන්දුරුව දේශනා කර මොකද මනොපු්බංග බා දම්බා මනෝසෙට්ට නොෝමය කළ මනෙස මුල් කරගෙන තමයි අපේ ඇතිව සිටිවිලි ෝ ක්‍රාකාරකන් සිද්ධවෙන්. එතකොට අපි හොඳ නරැක දෙක්ට බේරාගෙන අපි මේ යනමාර්ගේ වැරදි කියනෙක හෝ හරි කියෙන එක අර පුරුවලම විය සංවර්ධනයෙන් පටන් අරගෙන ඉල්ළඟට අධ්‍යාන ප කමයෙන් කරන්න පුළුවන් කෙන එකයි මගේෙහි. එතුමිය ප්‍රශ්නයකට වඩා අදහසක් දැක්වීමක් එලෙ මහිතනය හිතා වැදගත් දෙයක්. ඔතු ඔබතුම කියපු කාරණාව මට පෙන්නේ මේ බුදු ධාමතියන මූල ධර්මයක්න්. බුදුමමාමුදුර දේශනා කරන්න වැදතුමින් නැතංකම්මං කතන් සාදු යංකත්වා අනුතප්පති. යස්සා අස්සුම් කෝරෝධන් විපාකම් පටිසේවති. යමක් කරනකොට හිතන්ඩලු නතංකම්මං කතං සාදු එක කරන්න ඒපා යංකත්වා අනුතප්පති කරලා තැවැඩ වෙන ඕන. යස්සා අස්සුම කෝරෝදං විපාකම් පටි සේවති. දෑස් කඳුලෙම් පුරවාගන විපාක විදිඩ වෙනවනං ඒ දේවල් කරන්න එපා. එතකට එතන කියන්නේ යම කරනවනං විපාග දිහා බලන්න කියලා අනි පපත්තන්කිෙන තංචකම්මංක සන්සාද යන්කත්වා නානු තත්පති. යමක් කරනවනං හොදයි කරලා තැවැන්ඩවෙන්නනත්තන්. යස්ස පති තෝසුමනෝ සතුටින් ඒ බක්තිවිින්දින්න පුළුවන් කරපුද ඒදේ කරන්න කියලා. එතකට බුදුදාවම මේකන කතා කරන මේ ඥාය තමයි. ක්‍රියාව දිහාන මේ පලේ දිහා බලන්ට. ක්‍රියාවට සාපේක්ෂවනයේ පලේට සාපේක්ෂව මේක හොඳද නර්ගත කියල ීරණය කරන්න. දැන් ක්‍රියාවට සාපේක්ෂව ගත්තොත් හම ගොඩක් දේවල් මනිසු කියන්නේ අපි හාමුදුරනේ හරි විනෝදැක ඉන්න අපි සතුටින් ඉන්න බලොකට යගෙන අමං සතුටෙන්න්න මාලු බාන. මම සතුටෙන්ද මත් අතුර බනෝල්. මම සතුටෙන්ද මේ දෙවල් කරන කෙන හරි ක්‍රියාවට සාපේක්ෂව බොහොද යි සතුටව න හැබයි පලේට සාපේක්ෂවය හැම එකක්ම හනොසි දුක් දෙන්න. එනිසා අපි එතුමේ මේ හරෝප පැත්තේ. ටක අපි ඉස්සරා ගියොත් හොඳයි කියලතන හොමද මනෝ අෛදදි ශේෂස්ත්‍රේතුල අපේ බුදුදහමටරනෝ කියන්නේ රයිතුමිය කියපු සංකල් පහතරක්තියනො එකක් තමයි පුද්ගලය හිතන්නට ඒව අත්ත්‍යාබාදාය සංවත්තති මේක මට හොඳන ොඳ හොඳ පවති නෑ. න පරබ්‍යාබාදාය ප සංවතති අනිත්තයි හොඳ වෙන්නෙත් නෑ ඔබ අ්‍යාදාාව සංවත්තති දෙගල්ලට හොඳ ේදනෑ. එහමනම් ඒදේ කරන්න එප. එහෙමත් ත්ත මේ මටත් හොඳයි අනිත්තයටත් හොඳයි දෙගොල්ලටම හොඳයි ඒදේ කරන්නයදරට යමක් තීරණය කරගනීමද නිර්ණය එක ැහැටට ගණඩ කියන්නේ.ය අත්තහිත පරහිත තමාට හපද අනුන්ට හපදද කියන දැක්මට දාලා යමක් කරන්න කියෙන එක. අනිත්්‍යක තමයි කරහම ලබන ප්‍රපඵල ප්‍රතිපල ළග ප්‍රති පල පුල දුර ප්‍රතිපල ල. දහම නත් කතා කරන්නේ දීගං පස්සමා රස්සං කියලන දුර බලන්ඩ ලළඟ බලන්න්න දෙපා කියලා තිරිසාමේ හැම තැකම තියෙන න්‍යායක් තියෙනවා. ඔබතුමාට ඇති පිළිතුරක් ඔබතුමා දැන් මේ කාලේ ඔබතුමාට හමු එන රෝගීන් ඔබතුමාත්ක කරන සාකචත්තයකඔුන්ගේ පශ්සදී හැබැලුවෙන් පසේ බොහෝ වෙලාවට සතුට තාවකාලික වින්දනය ගැන හිතලා දීර්ග කාලීන ප්‍රතිපාල්ල නොබලා කටයුතු කිරීම ගැටලු රාශයයක්ක් ඔබතුමාලාකටෙන් ඇති ඒහි අප හමුදුුරු දැන් ඔබවහන්සේ ඔය මතු කළ කාරණාව තමයි අපිට උපදේශනයේදී හම්බෙන ප්‍රබලම කාරණාව. මොකද මිනිස්සුම්ගේ ස්වභාවය තමයි අර එවලේ ආස්වාද ජන කාරණාවට යනවා. හැබයි උවහන්සේකි වගේ ආශස්වාදය ලැබීමත් සමඟ හම්බෙන ප්‍රතිඵලය ශාව විද නි කර ැ. අපට න තරන්ගෙනවා අනියම් සම්බදධතා පවත්වල පවුල් විශාල වශයෙන් හානි වෙච්චායි ආවාදයක් නැතයි ආවාදයක් නැත්ත යන්නේ ත මද්‍රව්වේ මධ්‍යියයට පාවිච්චි කරලා හානි වෙච්චායි කෑම කාල ෙන් පුදුවන් තරම් අධික ලෙස කෑම කාල කාලා කාලා මුළු ශරීරයම විනාස කරගත් ීිනෝ එතව ඔබහන්සේ කියන කතාව තමයි හරිම වැදගත් ඒ එක කිසිීම අපිට වාද විවාදය නෑ. නවත් ප්‍රශ්නය දැන් මෙතුමිය මතක් කලා මෙතනද අර පූරු ලමවිය කියරකාරණාව දැන්. දැන් හාදුර දැන් මොලේ දැගයේ සිඩ්බල් පොයි් කියන මනුවිද්‍යාඥාගේ තරකයක් තිබුණා මේ අපේ මේ සියලුම ජීවවිද්‍යාත්මක පද්ධතිය තුමා විශේෂ නමකින් හැඳින් නවා ඉඩ කියල් සින් පොයිට් ඉඩ කියල කිබ මොකද මේ සියලුම අපේ තියන ඩ්‍රයිස්. බඩකින්නට අපි පොළොබෝනක දැන් චූයනක කක්කදානයක තැවයි පොඩි ළම බලන්ටක උහස දැක ඇති තුදාලා තලනවා කක්කදාල තලනවා. මොක දේගුල්ලන්ට මේ ශීරයේ තියන හැම එකක් මස්වාද ජනකයි. අම්ම කෙන එක තනකොඩුව පටට තිබ්බහම කිරි උරාගෙන 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 යනවා. එකොට ළමයා තනිකර සිද්බන් පොයි්කි්ව ඉඩ්ගුලියක් කියලා. ඉප දෙන්න කොටම ළමයා ඉන්නේ කොහොමරරි ත්මාර්ථකාමී හැඟීමකින් මේ සියල්ල පිනාගඩ චාර්යක් සංස්කෘතියක් සදාචාරයක් නැතුව දේවල් ලබා ගැනීමේ පරම අභිලාශයෙන් පෙළෙනවා හුඩ දරුවන් එතකොට අපි අපිට සමාජය ඇතුළේ එහෙම පිනාගණ්ඩ බැප මොක අපට කෑම අපි යම් කිසි සදාචාරාත්මක කාරණාවලට ඇත් වෙලා කෑම ගණ්ඩුවෙන. ලිංගික අවශ්‍යතා සංස්කෘතික සදාචාරාත්මක ආගමික කාරණා සමඟ ඒවා බෙදා හදාගන්ඩ වෙනවා. ඉලකට මගේ හැසිරී යව්දාන කර මටල්ලපකෙ දෙෙත්ට ඉන්න මිනිට ගණන් දෝරුනාට හමගියට අංගාල ගහන්න බෑ. ඇ ඒවා යම්කිසි ක්‍රමවේද තියෙන. ඔබතුමා ව කියන්නේ සංකෘත ස්ලෝකයක තිය රණාවක් ඔබතුම ගලෝග ලෝග කියයන්නේ. ආහාර නිද්‍රා භය මයිතු නංච සාමාන්‍යමේතත් පචුබිහිනරාණා. ර්මෝහිතේශන් අධිකෝ විශේෂ ධර්මයෙහින පශුවිශමානා කියර තියෙනවා ආහාර ගැනේ කන එක දැවරකිවේ.ඒ එකන කෑම කනකොට සත්තු කනෝගේ මිනිස්සුන් වැෑ කඩා වඩාගෙන නිත් එක්න තල්ලු කරලා ඇඟහි එක්කෙන අනවන කන්නේ.ඒ සදාචාර සීමන් ඇතුළි තමයි ආහාරගන්නේ. නිද්‍රා කියන නිදනගකෙන තමන්ට වාසස්ථාන හදාගන්න එක. ඒක සත්තුනගරන්න අනිත අ ඇලෝල දාලා තමන්ගේ බලය පිහිටුව ගන්න ඇ මේ හෙවන මේ සදාචාර සීම ඇතුල. ය කියල නර ග ල න්ු ප න පොලිේ කිය න තන් ා කර පන්ස හ ුර අප ප ස ගන්න. මයිතුන කියල ග ල්ලගට පක ගක සේවන දැන්ගේ හ යෙන සත්තු කරන්න. හැබැ වන දැන්ගේ යටටන වේ නිස්සු මක මනිසුන්ට සදාාචාර ීමමවල න ඇ තු මයි කරන්න ඒකතම වේ සදාචාර යදකැනේ ධර්මහි තේ සං අධකෝ ශේෂන් මිනිසා තිරිසනාගින් වංකරන විශේෂිත ලක්ෂණේතමයි ධර්මය ඒ දර්ම නැත්තන්. ර්මය ෙහහින පස්සුවී සමාන අර ඉ්ගලියම තමයි ඒගොල්ල පවතින්නේ ජීවත්තන කම්ම ධර්මය නැත්තා එතකොට දැන් අර මෙතුමිය මතක් කරපු මේ මුල්ලමවය ඇහැමම් ප්‍රවේශ ව හැද හමුදුන් එද දැ ඉද්ගලියක් කියලා කිව්වන සිටම ්‍රයි් එතකොට ැ මුල්ලමාාවයේදී මෙන්න මේ ඉඩ්ගුලියේ ක්‍රියාකාරිත්වය යම් කිසි පාලනයකට නතුකරගෙන අපේ තියෙන අවශ්‍යතා සංස්කෘතික සමාජමය සාරධර්ම පද්ධතියක් ඇතුලේ හසුරවාගනීමේ හැකියාව මොලේට අපි හදලදෙන්ඩුව. එතනද හාමුදුරුණේ දැන් ඒකට දැ සිදමන් ප්‍රයිද්ගියම් ප්‍රවේශයක් තිබුණ ඊළඟට අපිගත්තොත් තව ඉරි කෙරික්ෂන්ල වගේ අයට ප්‍රවේශ තිබුණ ඉතිං විධාකාර මනොවිද්‍යාත්මක ප්‍රවේෂන් ඕක කතා කළ තියෙන්. හැබැයිදැන් අලුතෙන් වාගත්තම ස්නායූ විද්‍යාවේ දියුණු එක් කළ දැම්පෙ නිලතියෙනවා හමුදුරුවන දැන් මො ැ මොලට අවශ්‍යයි යම් ට තැයි අපිට හුර දැන් දන කර දැ වීදුරු තම වීදුරුව මං හරියාසයි දැ මෙන්න මෙහෙම තියල තියනෙ කට දැ මේක තබයි අපි ආස විියමක් තැ කවරහරක් කෙනෙක් ඇවිල්ල හමුදුරුව දැ මේ මෙහම තිබ්බොත්් ද මේක අයින් කල්ල තියනවා. එතකට දැ ොල රන්ඩ ඕන දැන් එකනෙ දැම් මගේ හැසිරීම දැන් ඒ හැඩගැහෙන ආරයි් නයිඩිං කෞුර එකක් කෙන එක එක වාර්නෙල මංආස වන්න යොහොෝ හල දිබ්බ එතතුොට මකට තරහාරගෙන්න්න වීදුරු පොලේ ගහල්ලා ගෙදරා යටක් ගහල්ලා දැන් සහර ඉන්න අපි හාතුරනේ අර මොලේ වර්ධනය හරියට සිද්ධ වෙලා නැති වෙනකොට දව ලඟදිීත්මට මනුසේකම්බනා මෙයා බච්චිට්ට එකක් ඇදේ හැදු හාම කිසිම ඉරක් තියෙන්න්න බෑ බෙච්චිට්ටක හරි ලස්සන්ට බෙච්චිත් යෙන් ගෙදරෙන කොට ළමයි සපත්තු තිේයල ය න හමුදුනේ හරි කෙලින් මෙම ඇදවෙලා තියෙන්න්න බෑ අරබතුමාග ලනු ඇදල එත ඒවගේ චරිත ඉන්න හමුදු. එතකොට වෙන්නේද ඒ මොලේ සංවර්ධනය නිසි පරිදි උන්න ඇති උුණහම අර ඉද්ව පාලය කරන්න බෑ ඒපාර තරහා ඇවිල්ලා ප්‍රචන්්ඩත්වය ඇවිල්ලා ප්‍රන්ඩුවෙලා ගහගෙන තරහාරගෙන ශාල ඔවුල් සහකත දේවල් සිදුවෙන්න පුළු. අ එතුමිය මතක්කර කාරණාවේක හම්දර ත කොට මුල්ලමාගයේ වැදගත්කම තියෙන්නේ අර ඉද්ව පාලනය කරන්න අරපේතියන අ ජීවිද්‍යාත්මක පද්ධතිය. දේවල් ලබාගැනීමේ තියන කෑදරකමත් එක් ගොඩනැගිල තින ජවිද්‍යාත්මක පද්ධතිය යම් පාලනයකට ඇතත් කරන්න අපි මෙහම හාමුදුරන දැන් ඔරුුවයි කොල්ලෑවයි ගම්මුව පිර ද ඔරුව හරි සබලයි දැන් රුවමත තමයි අපි ඔක්කම බඩු පටෝල අපි ඉඳගෙන අපි මේ ගමන යන්න පාවිච්චි කරන්නේ ඔරුව කොල්ලගෙන කතා කරන්න රු නිසා නිසා එතු හාතුරේ කොල්ලෑවයෙන් තමයි මේ ඔරුව බැලස් කල්ලදී. ඔරුව තමයි අපට ද හෞුරුක් කියන්නේ කොල්ලවාගේල ඒදු එතොකට කොල්ලෑව තමයි අපිට හදාගණ්ඩතිය පුරුව තියන හො හොඳ උදාාරණයක් දැන්මයි ඔබුතුමමා ඕක ඇතිමට හිත් වුණ දැන්යි අපි මගුල්ග වල්ලොලට කියනවාන ජයමංගල ගාත. ඒ ජයිමංගල ගාත නිකං හිතන්නකෝ නාලාගිරයේ ඇත බුදු හහාමුදුර ස්සරටේ නවා බුදු හාහමුදුර එවෙලාව බුදු නාලාකිරිට මුූුණ දුන්නේ. මගද මෙ තබු සේකවිදින මයිත්‍රයෙන්න්නේ. හැබයි ආලෝක බදදුහාදුරල්න්ට එයනකොට සන්තේන සූම විදින සැහැල්ලු සෞමිය වදනින් තමයි බදු හාන්දුර සම්මය දදිර මයි එකට මොන දන්න අලෝකට මේ වවද නාලාගිරිට මොන දුන්නවයි දිීරනේ ආලෝකට මොන දෙෙන්නේ. ඉළංඟට බුදුහාමුන්දුරල්ලට වනේ කෞද අංගුලි මල ඒක බද ර ද පදේ ද න ඉර ඉරද න් තම ද මකද ර ෙනෙක් එතකොට චිංච මාන කාාන වන පුද හඳතුරලඟට ඒකති බපුද හාදුරුවෝ මුකදත් කතා කරන්නගෙන ඒකට ශක්‍රයන මුුණතුරන්නේ ශක්ක්‍රයණවෙල් අනු පපලරවාමයෝ වෙලාර සිද්ධි වෙන්නේ. එතකොට එක්කම සිද්ධියක් වුණත් එක මුද්ගලෙක් නත් වි සිද්ධි වලට. එකම පුද්ගලෙක් විද සිද්ධිය වලට මූුණදන්්ඩෝනේ ඒ සිද්ධියට අනුරූ පහකාරයටනේ. දෙකෙන් ටල් නෙමි ඇතකොට අපිට අපේ ජීවිතෝලු ගොඩක් අයට තියෙන්නේ. යාගන ඔක්කොමේ ටල්ල එකින් කරන් හතරැනවේද ඒක තම අර අරමතුමගේ වැදගත්වේ කියැන්නේ මුල්ලමවයේදී ඒ මුොල්ලේ ගොඩනගාගතයුතු ටූල් කිිත්ත ගත්තය ඒ ල් ඒ ටල් කිිට්ට අපිට ඕනවයසක ධාන්න පුළුවන් කියලා තරක ඇති නවා. හැබ හන්තුරේ මුල්ලමවී විශේෂත්්‍යය තමයි අර ටූල් සිතාම ලේසියෙන් දාගන්න පුළුවන් කාලෙ තමයි මුල්ලමවියඒ ට කියැන අපට ඔන්න වන්නම පෝගෑම කර පුළුව. ල වැේ ම දැන් ාිතු හතුර ම රුුවයි කොල්ලය දහර ක නට ට දැන් ලගට මකරන්න ගන දැ. ඔරුි කොල්ලෑවත් දලා හදගත. දැ ඔරුුව වතුරෙති බහම පෙරලෙන්න දැම් බලස් දැ මෙහෙවන්ඩ ක කෝන ඒතමයි මම ඒ සිහි හරි මොකක්කාර ඔබහන්සේකට දෙන්න මර්ථගතය. එකක දැ සිිටම්ම එක බැලස් කර ගත්ත. එක ඔරුුවයි කොල්ෑවයි. පැලස් කරගෙන මේක මත ඉඳගෙන මෙහෙවනවා දැන්. දිසාව හදනවා යායුතු පැත්ත හදනෝ මෙන්න මේ තිත්ව එකතු හම තමයි පෞරුෂය කියනක අපි ගොඩ නැග තැ තන රු කො ම යන්න ගේ ප ැ බු හමුදුර ග හරි ලස ගැනීම ලද ද වා කියදීමට පතක්ටන අපිට අඩතින ඉලක්කෙකට. ඉකටයට පාරක් ෝන පාරයන් රතයක් ඕනේ. ර අරෝධ ඕනෑ. ඉරස රෝධ රතය ඉතිබනට වැඩක්නෑ මේකට අවශ්‍යයි දිය දුරේ. ඒවගේ මම රිය දුරාට වැට නැතුවට පැත් ඇති දෙක් ෝන රත්ෙන වහලයක්ක ඕන දෙවෙෙන් ඇැතුයන්ද ඉටස මේ ඉස්කොට් කරන්න හෙමත්ත පෙරගමං කරන්න කෙනෙක් ඕන. මේක පෙරගමගරනෙන හට බුදුහන්ර පෙන්න්නනි සම්මාධදිි්ිපුරේජවන් සමාධිච්චි තියාගන්ුව ඉවස එලවනක්නා තමයි දම්මමාහං සාාරතය බෘහමි ධර්මය තමයි ඒේදුර බවට පත්න ඇතවට තමා ධර්මය තුළ හිටියම හොන්න හොඳට යෙදුර බවට පත්වෙනවා. ධම්ම චක්කයේ සංවිතෝ ධර්ම චක්‍ර තමයි මේකට දාලතයන රෝධ ඒකන ජීවිතය හැම දෙකටම අපි තු ගුරුවරෙක් නං ශිෂ්‍යයක් නං ස්වාමීක් නම් භාරයාවකනං ඒ හැමෝම තමන්ටයිත බූමි කවතුල ඉදවන කියන කනෙක් කියන්න. හිරියොත්ත පදක තීන්ට වැටෙන් නැතු අන්න මේේ යොත්ප කිය ලජාන ලජායන තිසාන් සමාජ ච්‍රව විවාශසේලතියන්නේ සති දේසන් නිවර්ණ මේක උඩතියෙන්න්න ඕන සතිය සති කියැන සහය සසිහනත්තන් තෙමෙනවා. එතකට බෙන්න්නම රථය මේ මාර්ගයන්නවා යනවනම් යාට අර ඉලක්කේ කර යඩ පුලුවන් කියල කියන්නේ. ද ඇත්තටම පදවන්නා ධර්මය කියල කියන්නේ ධර්මටල් වඩ බෑනි ධර්මය තමාට අරූපණ කරගන්නට කියනක මේක කියන්න සම්මාධි්‍යයනනි රදි දක්මවිස්තරාතිාගන අන්ද කියනවා ගමට සාර්ථකයි. ඒහිතාාව ලස්සන උධර්මය ඒ කට හමුදුරුව දැන්ර එතකො අපේ රටේ සිද්ධ වෙන්නේ ඒ මුල්ලමාාවයේදී ඒ අපි අති අතපස්සු වෙනවා අර ටූල් සදාගඩ බැරු ඊට පස මොටිසෝරරිියයට යනවා මොන්ටිසෝරියයේදත් ඒ අදාල නිසිී ව්‍යාපෘතිය වෙන්න ඇති වනකොට ඒ ට දාගඩ බැරි වෙනවා ඒ පා අපි ගිහිල්ල දාගන්න ප්‍රාථමික පාසද එන ලි ලක්කේ වෙන්න අර ි් සත්ව භාගට මර මංකිකවේ බූමිතල් ගාපු ගැරඩිුවගේ නටලා නතලා නටලා අටලා අර හැදිතට ූල්ටික තවල් කරගන්නවා. ඊට පස් හාදුරේ ඔන්න දීතික පාසලට එනකොට තමයි ඕන්ග අපිට පේනවාගේ ම් ගානවා පාඩන් කරන්න රන්ඩුවෙනවා මහ පෝ නොල් ටැබ්බැහි වෙල්ලා අර තුූල්ස් නැති ප්‍රශ්නේ ඕන් පේන්්ඩගන්න හමුදුරුවනේ අටේ නමේ වසර ට එනකොට ඔන්න පේඩගන්නවා. වර්ධනය වෙලා නෑ කියලා. මොල්ලේ. ඒ පාර අම්මල්ල පුතාල දූල රන්්ඩු වෙල්ලා ගාගෙන ොරුවල් කඩාගෙන ගෙවල් පොඩිකරගෙන Tීව පොලේ ගාගෙනනුව අපිට හෝග ලෙෙන්න්නේ. එතන දල තිීති මානසික ප්‍රශ්න ගැටලු රෝග පීඩා විින්දවිද මුළු ජීවිතේීමම දක්ි ර. හිතික යර තුම මේ කිව්වෙ ඉතාම වැද ගත හ සිින්. ඉතින් අපේ රටේ තාමයේ පූර්ු ළමවිය සංවර්ධනය පිළිබන්ඳ නිවැරදි හැසිරීම් තාමනෑ හමුදුර. ඒ ජවාරා ඒ අපි යෝජනාවක් කරමු අපේ මේ වැඩසටනත් එක සමාජයේත විශේෂෙන් ඔබ ඔබේ දරුවා පූරෝ ළමාවීඇ විශේෂෙන් ගෙදර ඉන්න කාලේ සහ අපි කතාගරනවා මොල්ටිසෝරි කාලයක් කියලා ඒගනේ එක පහ අතර එකන වයස එක සහ පහ අතර කාලේ ඇතුළත උන්ට අක්කුරු ගන්න නොට වඩා ඔවුන් තුළ ආකල්ප සංවරධනයෙන් ඔට සෙල්ලන් කරන්ඩ පරිසරඇත්තිනට පාට අන්ුන ගන්න කුරු ගීතවලට ඇහුම් කන්දේද. ඒවගේ චලන හදුරගන්න මේ ේක්දෙවල්ල ියමුගලොත් අර කියන විදිේ හොඳ කැපෑසිට ිල්ඩි එකක් හොඳ ධාරිතා සංවර්ධනයක්වෙයි ඒ හරහාපිට පුළුවන් අර ඊළඟ අවස්ථාවට යන ළමය සකස් කරන්න කකිල ඒ ත ඉම ස්වභහවධර්ණයත් හරියට අපට උදව කල්ලතිනවා මේ ටල් ටික ඔටෝ හැදෙන විදිහට ස්ටම හදලේ ව මුුම හර ඒවිත ඒවිත හතුර ද අප හන කේර දැන් අපිගත් දැන් දැම් මේ මොලේ ටූල්ස් හැදෙන්නේ ක්‍රමතිහැකින්නේ ජානවලින් යම් භභාවයක්ගේ නොහිතන්නක දැන් මගේ බුද්ධියේ කොටසක් ජානවලින්ගේ න හැබැයි පරිසර ඇත්තක් අන්තර්ක්‍රිය කරලා එකර පරිසරය හම්බෙන අධදැකම් ලින් තමයි අ ටූල්ස් හැදින් ජානවලින් ගෙනාපු හාම පරිසරයෙන් අධදැකම් එකතු වෙලා මේ බ්‍රේන් එක වර්ධනය සිද වෙන. දහමුදුරුවේ ස්වභාවධර්මය දැ ළමයාට ආකර්ශණය වැඩි කරට දුමාකාර උපක්‍රම යොදල තින ද උදාහනයක් ෙර දැන් ම රරි හුරතල් පොඩිකාල් ඇස්නිල් පාටයි පොඩි හිනාවදධානවා කවරවරයා වහම එයා සිලින්දී දැම් බලන්නක ඕනම ගෙදරක න්නකොට ගෙර කවරුහරය අමුත්වා පොහම යාවල්ල ගන්නවා වඩා ගන්නවා එහම අරන්දුවනවා අපි වහම වඩාගන්නත්න බලන්නෙනෑ අපි මුණත් දැයි ඔක්කුම වුල්ලල තැතක අපේම පොඩිකාලය ගත්තහම මීට වඩා අපි හුරතල්. එතුරේ හුරතල් බවෙන් ආකර්ශණය වැඩිකනව ලමයටමස්වභාධරමය හදපු උපක්‍රම මේ වර්ධනය සිදුවෙන්. ලට උබහසේ බලට ලළමේක්දිහ. මේ ඕනම පොඩිලම මේ කාම්දුරුණේ සෙල්ලං කරන්න පුදුමාකාර ලැදියාවක් තක්ව නොනි එයාට අදාළ නෑන මේ දන්දාාන කෙරව මගුල්ගේකගේ වෙලාවක උබහන්සේනයි තියවෙන්න මේ අපි මේ ගියන් තාාරතනකර මගුල්ගේක ගේලාක් බලංට මේ කවදාවත් දකල නැති ළමයි තර පස් දෙනෙක් ඉන්නවා එත මේලමයිඔයේ ඇවිදින මෙහ විදි පුටුව ඇටි ින්ගන ඇයටකුට තවත්ල මේක් යන කියලා අරත් එක එකතු වෙනවා දැේ ඉස්සල්ලම දැක්කේ ඒ ඒගොල්ලට මේ හඳදුර මේ මේ මේසේ ඇති සෙල්ලම හදාගන්නවා.ගන ළමයින්ට අපි සෙල්ලං උගන්න ඩෝනෑ ඒගොල්ල ෙල්ල හදා ගන්නවා ඇම් බ නින්න වි ල ැල්ුව සෙල්ලන් ෙල්ල ෙල්ලන් හි දස කියර දන්න න්න හරි. එතර හමුදුර සෙල්ලම හරහා මොලේ විශාල වසෙන්දියුණු වෙන. එකන ඒගොල්ලු චාලකට්‍රයා ප්‍රජානනය ර ගො න්තරක්‍ර න්න ඒහි පයි න ඩිින් යින බීම. ඇ ල ු ට ක් නැ වෙල අපින හල්ල න ද ට පේ අපි කවදා සෙල්ලන් කරන්න දීවිතට අපි හිත්තව තර ගම තැම්ප ගටනවාගේ හෙමයි. හැබ පොඩි ලමයි අපිට එෙම තිියන්ඩට බෑ ඉන්සා ලක දියුණුටවල් හදුරනේ හම ලේ මේ පලේ බේ ඩියුකෂන් කියලක කදගන්නවානේ එකන්න දැන්. ලම එකක ට දන ඉඳගන්න දැන් අපේ කරන්න ලමය විින්දල බලහක් කාරං කල්ලා පුට්ුවේති කිය හම්මිරි කලා ටකුවඇනල පුටුව හිට පන් කියල ගහල දැ ලමට හහිම ඉන්න බෑමක දෙේයාදුණ. ඇතුර විටරට වල් ලො කරන්නේ ලමයයි ටීත දගම එක දංගල දගල ඉදගන්න ටීත ත් ද ගන්න ලමේ දගන්න ලමයනගටම ීතන ටන අන්න හෙම ක්‍රමතමයි ලෝක ීන් දිය ුරටවල්ලු ොද අර අරකට බාධ කරන්නේ. මොකද ඒතමයි ඩිවල්මටි එකේ ආරම්බය. අපිරටේ කරන ලොකුභානිය තමයි අ ස්වභාවිකව ආපු ඩිවලප්මන්ටොල්ට වශ්‍ය තියෙන ටූල්ස් ිකත් කරගන්න දෙන්නේ. තබාඩ ගදාාහනකෙන ළමේ හරි ආසයන හාමුදුරුවේ තනියෙන් පඩි පෙලක් නැකින් ඒන්නේ එයාගේ පෞරුෂය තුළම තියෙනවන්නේ බලය ඉදිරියට යන්ඩ දැවන ඕන මමුත්තෙ ගෙත්ටනකොට ාන්න ඔබහන්සේ ඔය පොලි ලමයි ඉස්සර හටවිල්ද කැරකිල්ලා බලල්ලා අඟගටග හිල්ල ොඩක් ඇ එතකට අම්මලගේ යැනන්න ග තුත් හැමේකට මැ ගිලි හන් නවා වැඩට ඒකපු කටදන්ටි ය ඒන අපි කරලාතියන් හාමුදුනුනේ අපි වැඩේ දන්නෙත් නෑ මේක හදාගඩ විටිය දන්නෙත් නෑ අර ස්වභාවිිකවපු හෙදන්ඩාපු පරිපතටෙති ඒටිකත් කනවයි අපි යොම්මු අපි ප්‍රේක්ෂක පිරිස වෙත්ත මංහිතන්නන්නේ අපිට දීර්ග වෙලාවක් ඉදිරිට නැතු ඇති සාකච්චාව සඳහා මේ ප්‍රශ්නයට යොමු වෙලා අපි ඉදිරිට සාකච්ඡා හරගෙනයමු අවසර අපේ හම දුරනය වෛද්‍යතුමන ඇතරම මේ මේ කතා අහගෙන ඉන්නකොට මට ආපු එක ප්‍රශ්නයක් තමයි දැන් මේ කතාව නතර වෙච්චි තැනයිම දැ අපි earlyල චයිල් ඩිවලපමට් ගැන කතාහරා එතකොට දැන් ඇත්තරම අපි කොහොමඳ දරුවෙක්ව ගෙදරකදී ඇත්තරම ලැජ්ජාව සහ බාය කියනදේ. හරහන අපි ඇතරම අකුසල් කරන එක නතර කරගන්න පුළුවන් වන දේ වෙන්නේ. එතකොට ඒ දේ කුඩාදරුවක් ඒ ගන්න එක මයි පහසුම දේ දරුවෙක් වර්ධනය වෙන්න කලීින්. මොකද ඒ කාලිදේයා ප්‍රශ්න කරනව වැඩිය ඇයි එහෙම වෙන්න කියන එක නමුත් කුඩාකාලෙකද දරුවෙක්ට අපි කිවොත් මේ දේ වැරදිකහම කරන්න නිපාකේලා සමහරලට ගොඩක් කියලාට ඒ ඒ විදිහටම පුරුදුවෙන්න දරුවක් පුරුදුවෙනවා. මට දැනගන්්ඩෝන එහෙම කුඩා දරුවෙක්ට අපි කොහමදේ ලැජ්්‍යාව සහ බය අපිදන්න ලෝකපාලන ධර්මතාවයක් ඒක. ඒ කොහොමද අපි ඇත්තරම ගෙදරදි වර්ධනය කරගන්නේ දරුවට කොහොමද අපි ආදරෙන්ක කියා දෙන්නේ මොකද දරුවා හා දෙමාපියන් අතරතියන දුරස්ථභාවය හින්දම තමයි ඇත්තරම මේ විනාස්සවීම සිදුවෙලාතිීන්නකීනකයි මට ඇත්තරම දැනෙන්නේ. තොකට අපි කොහොමද මේ කුඩාකකෙන් මේක ඇත්තරම අපි අ මූලික ආරම්භය විදිහයට අරගන්න කීනකයි මට දැනුවත්වන්න ඕන. අවසරයි අප හාමුදුුවන්නේ? වෛද්‍යතුමනි මට ප්‍රශ්නයක්කාවා අපේ එක සාමාජ්ජික මහත්මයක් කිව්වා මේ පූර්ව උපපත් කාලයේ සම්බන්ධව මට දැන්තියෙනවා ප්‍රශ්න දැන් හොයාගෙන තියෙනවා වෛ දන්නවා ඇතේ. මවකුසඉන්න කාලේ පටන් තමයි මේ දරුවාගේ මනස හැදෙන්නේ. එළට දරුවාගේ හදවත හැදෙන්නේ. මලික ආරම්භය මවකුසේ ඉන්දලයි ඉ. එතකොට මේ මවකුත්සේ දරුවක් එන්නකොට මව හරිම කවරණාවන්ත වෙන්න ඕනේ හරිම දයාබරවෙන්න ඕනේ හැම දෙයක්ම හොඳ දෙයක් කරන්න ඕේ ඒ යන හැමතිස්සම අනේ මගේ දරුවගේ මනසට මේක බලපායිකන හැඟීමනවා. ඒ නිසා හුගක් දෙ මවපකෝ දැන් හොයාගෙන තියෙනවා සින්දු කියන්න ඕනේ ළමයාට ඇහෙන්න කො බ්‍රේඩියුව එකක් හරිමොකක් හඩ ති කියල ළමයාට ඇහෙන්න්න මවකුකුත්සේ ලඟට තියලා සින්දුවක් අහන්න එතකොට එළමයාට දාලා තියනව මම දැකල තියෙනවා ඒ මුලේ එක විිතියට ඒක ගමන් කරනවා අ හටු මේ හට මංගෙ තනි මට වැඩා ඔම බෛදිත්තුමා දන්නවා ඇති ඊළඟට හදවෙත බොහොම සෞුම් මේ වන්නවා කියලා. දැන් ඉස්සර කාලේ දැනුත් එහෙමයි දරුවෙක් කුසටාව ගමම ලස්සන පින්තූරයක් එල්ලනවා තමන්ගේ නිදන කාමරේ. ලස්සනම ලස්සන. ඉතින් ඒකෙන්ම අර උදේපාන්තන නැකිරන්නකොට. අම්මට පේන්නේ අර හොඳ ලස්සන සුරතාල් පුංචි දරුවා. එතකොට අම්මට ලොකු සතුටක් දැනෙනවා ඒ අම්මගේ මනසට ලැබෙන්ෙන හිතන්න ලැබෙන සතුට තමන්ගේ කුසෙයින්න දරුවටත් ඒ බලපාල දරුව හොඳ දරුව. ඉදිහට මූලික අත්තිවාරම වැටෙන්නේ මව්කු සේද කියන එක මට ඒ හරිද කියන එක ව ඔබතුමාගේ අහඳ කැමැති. වෛදතුමනි මම හිතන්නේ එතුමිය අලුත් මානයකට අපි අරගෙන ගියා අපි සාකච්ඡා නොකළ පැත්තක්. දැ එක පැත්තකින් මේ තරුණ නොමහත්තයා අහපු කාරණාවත් එක්ක. තුම කියන්න ගෙල්වල කොහොද ලමයිට ලැජ්ජාබාය දල ළමයි පවට බය කරන්න කියන එක අර නොන මහත්මියය සඳහන් කළේ දැන් කුසේදීම දරුවන්ගේ ඔය වැරදර පෙළබෙන ගතිය වලක් කල සෞමිය මනුසේ හදන්ඩ අශ්‍ය කරන නිවැරදි මනුෂ්‍යය හදන්ඩ අවශ්‍ය කරන යම්මාකාරයක වැඩබිලි ලක් තියෙනවාද කියලා දැන් අපේ සමාජයේ තියනවා මේ සබ්‍යත්ව කරනය කෙක් සබ්‍යත්වේ බඇත්තය කියල ැන ංස්කෘතිය විසින් ශිෂ්ාචාරය විසින් ඒ සමාජයේ අනාගතයේ සකස්කරට වශ්‍යයම වැඩබිලිියුවල් හදරතිනවා දැ මේකෙදී අප එකක් තමයි දොලදුක කියනෙක් දොලදුක කියනක දම මවට ඇතිවෙන දෝලර් කියල කියන ලයවල් දෙකයින හදවත් දෙෙක් එකතුයි ඇති විච්ච දෙන්නේෙ දැම එක ශරී දෙකන්නේ එතකොට එයාට ගම සල කන හැටි ගෙදන හොඳ කෑමක් හැදුවත් ගිල්ල දෙන හැටි ස්වාමිය තමන්ගේ බිරි ගැබ්ගෙන ඉන්නෝ කියල දනගත්තු දවසය දලා ඕකට අපේ සමාජිතයනවා ගැප්ෙල් හර දක්ුණනායි කියලා. ගබ්බ පාටිහාරය කලකින් ගැප්පෙල් හර. බෝධිසත්ව චරිතයේ ගැප්පෙලහර ඇත්තරම කතාවක් හැටියට එන්නේ අපේ සමාජයේ ගැපෙල් හර දැක්වීම සඳහායි. එවගේම තම එයා බලාහදා ගන්න විදිිය. එයාට දෙන යාක මනසිම්පවායා බොහොම නිරෝගීව පවත්වාගෙනීමට සතුතිින් පවත්වා ගැනීමට ඩිඩකඩ දෙනක. ඒත් එකම ස්වාමයා පවාය එක කොටසක්ර න දැන් අපි ත්තොත්හෙම දරවා ි කරන හැ ස්වාමියට දරුවේ බි කරන්න නැතිතුනනාට ස්වාමියන් න න්ග ිො කට කොටන් ොල්ොට ොට ක ටන්න වේෙනේ ඒගැන මේක බෙද හදාගන්නවායිකිර ොට එහට ැන හැගේීමන්. මේ මගේ මහත්තයත් මාත් එක්කම මේ ගමන ඉන්න අතකට පුදුම සෙනයක්සක් ආදරයක් ගෞරවයක් කෝඩඋනතර අන්‍යෝන්නේ ගරුකිරීමේදදිවල්තිනවන. තොට ඒහරා බිහිවෙන ළමයි බෝසත් දරු කෝටත්නෙක ොලක්ොඩබෑ. හැබේ වනාට ගැබ්ගත්තු දවසන්දලා. බිරිධට ආර්ථික ප්‍රශ්න ගුටි කෙල්ලි එහෙමත් ඇත්තන් අව්පවාද අවමාන මේ සමස්ථය සහිතව දරුවෙක් බඩ ඇතුළේ හැදෙනවනම් ඒ මාතෘන මාතුර අවස්ථාවේදී. එතකොට ඇ හයට තියෙන්නේ. වයිර හමත් ඇත්තම් පීඩාවෙන් එහෙම ගත කරන ජීවිතයක් දැමක හොයාගෙන තියෙන විශේෂය දැන් හිරගැවල්වල අපචාර නිසා හෝ වෙනම් එයම් හේතුවක් නිසා. ගැබ්ගත්තු ලමයි අරගෙන හදාගත්තු ඇය ඇත අවස්ථාවල හැමෝ ගැමෙන මේ කියන්නේ ඒග මනසේ තියෙන ගති අර දරුවාතුලින් නිරූපණ වෙන අවස්ථාවල් දකලා තියනම්. එනිසා වෛදතුමනනි එතුමිය කියපු කාරණ විතා වැදගත් සාමාන්‍ය සමාජය ඇතුළේ ගැබ් ගත්තු කෙනෙක් ගැබ්බර මවක් කොහොමද හසුරුවන්ඩෝන පවත්වාගණඩෝන ඇය සහ ඇගේ ස්වාමියය සහ පරිසරයට තියන වගකීමත් මේමගේ ප්‍රශ්න ගැටලු නැති හොඳ ආකල් ප සහිත මනුෂ්‍ය සමාජය ිකරත්. ඔ හදුරේ අපි මාතුෘකාව ඔබහන්සේ ඒකට අවශ්‍ය මූලින කාරණර්ථික මතු කළා මගේ පැත්තෙන් මට කියන්න තියෙන්නේ දැන් එතුමිය ගත කතා කරපු දේ තමයි අර ගර්භාෂය ඇතුළේ මොලේ ගොඩනැගෙන කොට ප්‍රශස්ත පරිසරය සකස් කරන්න ඕන පොහොමද කියන එක. දැන් අපේ මානසික ක්‍රියාකාරිත්වයයි අපේ හරදයයි අපේ හෝමෝනයි අතර විශහල සම්බදධයක්තිය නොවා එතකොටැ මව පීඩනයෙන් හිටියොත් අපි මුස්වාමි පුරෂයා ගෙදර ඇවිල්ලා මදගල් බීලාම් ගෙදර කල්හා කරනවා ඉඩම් ප්‍රශ්නදාගන්නවා ගෙවල්ල දන්න පටන් ගන්නවා දැකොයි අපි බාහම්බෙන් ඉන්න කොට ගෙවල්හ දන්න ොඳනයගල ෙනනවනේේ අපේ සම්ප්‍රදායි එතර මේ සියලු ප්‍රශ්න පටලොවා ගන්නවා බේගෙන්න් ප්‍රස්සාාවලොට යනවා මවරස්සාාවට යනවා පීඩාවට පත්වෙනවා. ගට හමුදුරුවනේ අපේ ශරීලයේ තිබෙන විධාකාර හෝමෝන් විශේෂම කෝටිස්සෝල් කියන හෝනය ඇඩ්ිනලන් කියන හෝමෝනය අපේ ප්‍රතිශක්තියට අදාළ සමහර රසායනික දරව්වන්ගේ විශාල වෙනස්කම් සිදුවිය හැකි. එනිසා අර ගොටනැගෙන මොලයට යම් හානිදායක දේවල් සිදුව හැ බවට විද්‍යාත්මක සාද ුණන තරන්දැ ලෝකකිී. එනිසා දැන් අර ධර්බනී මව දැන් උදහරමයක් ඇැතිට කොන්ෆියස්තුමා චීනේ හරි ලස්සන වැඩක් කල්ල තියෙනවාඒකාලේ මේ ගර්බනී මවරු ගෙනහල්ල චීනයේ ලස්සන උද්‍යාන හදල සංගීතය අහන්ඩ දීල තියෙනවා බොහොම බටනලාවලාගේ වීනාවල් බටනී ඒ කියන්නේ කොන්ෆිියස්තුමත් ැන් ගෙල තිෙනවා මවසතුතින් තිබ්බහම පලදායේ දරුව බිහි වෙනවා කිය චනේ. කොෆිසිෙස් දර්ශනය බඳු අදහස් බොහොම ගැන සමාජයේ සම්බන්ධ විශේෂ තාව කොෆිසියස් ඉට බස්සේඒ ගොලන්ගේ සංස්කෘතියක්ත් එක්ක සමාජයේ හදන්න්නවශ බොහෝදේවතියන ගෙන මානව දයාවත යෙන මිනිසුහදන් ම පුංචි අතාවක්කය නගේ රටේහිටේ තාමත්ම දක්ෂ ආදරණය කවියෙක් මැඩලතියෙනවා ගඟට පැනලා මේ කවයා මෙරිච දවස අවුදු සියගනට හැපැති දිය මහිත සේග න දස්ගන හැතිසිද මත්තේ මරිච්ච න සරන්ඩ විල්ල චීන මක දන්නවද කරන්න ඒ එකට බද්ගුලියදදානවා ඒ බද්ගුලිය දන්න නැයි යාට කඩ දෙෙවේ අනේ අපේ කවිය නොකා මේ බදගුලියකාපල්ල කියලා මහල් උට දන්නේ බලන්ඩක ඒන මොනතරන ආදරනීකර ඒගන හදවත් ආදරනී හදවත් මේ සමාජයඇතුලේ කලාවතුලින් සස්කතුති තුල ෝඩන් එක මක්කවර සබ්‍යත්තේ කියලා ඒ සබ්‍යත්ය ඇතුළේ හදන මිනිහ සබ්‍යත්තයෙන් ගලෝල තියලා අපිදැ හදන්්ඩයන hamdul mang Kh prasයක් Indonesia man pras itu hilang kehana daruja hari jayaita Muhammad ඒකි ඊළංග වැඩසටහන කරමු දෙක න එකයි මගේ යෝජනාව මකද මටහිතන එක තිකක් සංකීරණ සහ සමාජයට වැදගත්වේවි, කොහොමදර අපි හිතන ලැජ්ජා බයතියන පවට බර බවල් පවතින දරුවවා කොහොද භයතිය දරුවවා. කොම අපි පිනට බර කරන්නේ කොහොමද මේ ප්‍රඥාවන්තව සිහිියෙන් ය අර උබහන්සේ කතා කරපුර රිය දුරාව හදාගන්න නාආකාරය පිළිබඳ මංහිතන අපි ඊළංග වැඩසටහන කරමකින්. යිද්‍ය ව ඇතට ඔබතුමමා හොඳ යෝජනාවක්කිික මේ වැඩසටනාවසංකරන්නේ. අපි නැවතත් ඊළඟ සති අපේ මේ සසර දනවූ වැඩ සතහනින් හමුයින්න බලාපොරොත්තුයවා අද මේ වැඩ සටහනුසු පෝෂණය කළ අප ්‍රෙෂට මනව දේක මොෝ චිත්ක්ක වෛද්‍ය චමින්දී ු ර්ද ැතු තු ටක් යවගේ අද මේ ප්‍රස්්ට සාකච්චා කරන්නට අප සමගක එකක ච ප්‍රේක් ඔ නුව තු ේච් හමද නාටමත් අප. න ෝදනා කරමින් ඔබට සුවබර යහපත් දිනයක් යහපත් සතියක් යහපත් අනාගතයක් ගොඩනාගාගන්නට මේ ධර්මෝපදේශ එවගේ වෛද්‍ය විද්‍යානුකූල අදහස් හේතුඒවා කියලා ආශුරවාද කරමින් අදට සමුගන්නවා තෙරුවන් සරණයි.